ගම්මේ අපි ඇයි මේ ජනපෞර ව්‍යාපාරය ගොඩනැගුවේ? ජනපෞර ව්‍යාපාරය හැදුවේ අපි ඡන්ද පොලක් පොලක් ගානේ මේ සංවිධානය ඇති කරන්න. අපි ආසනයක් ආසනයක් පාසය ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් දැන් ආරම්භ කරලා තිබෙනවා. මම තමුන්නාසකේ ගිල්ලනවා, ගමට ගිහිල්ලා අපි දිනනවායි කියලා නිකන් ඉන්න එපා. අපිට ඕනේ අපේ ඉලක්කෙට යන්න තව පුංචි තල්ලුවක් විතරයි. හැම ඡන්ද මධ්‍යස්ථානයකින්ම ඡන්ද 200ක් අලුතෙන් එකතු කරන්න. ඒක සජිත් ප්‍රේමදාස දිනවන එකම ක්‍රියාමාර්ගය කියලා තමුන්නාසට මම කියන්න කැමතියි. අපිට ඒ ඉලක්කෙට යන්න පුළුවන්. මේ ලක්ෂ 4ක් ගත්ත JVP එකට පුළුවන් ද ලක්ෂ 70ක් ගන්න? ඊළඟ ජනාධිපතිවරණය දිනන්න ලක්ෂ 70ක් ගන්න ඕනේ. ඒ 70 ගන්න නම් ඔය කියන NPP එක හැම ආසනයකින්ම 50,000ක් ගන්න ඕනේ. පුළුවන් ද ගන්න? ගන්න බෑ. ඒක ගන්න පුළුවන් කාටද? සමගි ජන බලවේගයට විතරයි කියන එක මම තමුන්නාසට කියන්න කැමතියි. දැන් මේ ගැන ඇත්තටම කතා කරන්න දෙයක් නැහැ. අර ලාල් කාන්තටයි සුනිල් හඳුන්නෙත්ටයි වැඩිපුර කතා කරන්න අවස්ථාව දෙන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණේ මුන් දෙන්න කතා කරොත් අය වෙන කවුරුත් කතා කරන්න ඕනේ. අපිට ඡන්ද ටික නිකන් එනවා. මේ ළඟදී තමුණා දකින්න ඇති සුනිල් හඳුන්නෙත් සහෝදරයා කියපු අපූරු කතාවක්. මිතම කියනවා, ඇයි එතුමාට පිස්සු කියන්න එපා. මොකද හේතුව NPP එකේ නායකයා කියන අනුරු කුමාර දිසානායක සුනිල් හඳුන්නෙත් තමයි ඒගොල්ලගේ මුදල් ඇමති කියලා. මෙන්න මේ මුදල් ඇමති කියලා හඳුන්නගත්ත කෙනා අපූරු කතා කීපයක් කිව්වා. එකක් ඊයේ පෙරේද කියනවා, කළු සල්ලි සුදු කරලා අපි රට ආර්ථිකය හදනවලු. කාගෙද මේ කළු සල්ලි කියන්නේ? කළු සල්ලි කියන්නේ නීත්‍යානුකූල නොවන විදිහට හම්බ කරපු සල්ලි. ලෝකේ කළු සල්ලි ගනුදෙනු කරන්න දෙන්නේ නැහැ. ඒක ලෝක නීතියක්. ජාත්‍යන්තරේ කොහොමත් බැංකුවක එහෙම වංචා කරපු සල්ලි තැන්පත් කරන්න බෑ. ඒවා බැංකුවල නීති රීති තියෙනවා. අපි ලෝකේ එක්ක යන්නේ. මෙයා කියනවා කළු සල්ලි ටික ගෙනල්ලා ලංකාව දියුණු කරනවලු. එතකොට මොකද්ද මේකෙන් වෙන්නේ? මේ කියන්නේ වක්‍රාකාරව රාජපක්ෂලාගේ හොර සල්ලි ටික ඔක්කොම සුදු සල්ලි කරන්න ජනතා විමුක්ති පෙරමුණ නායකත්ව දෙනවා කියලා නේද? අනිත් පැත්තට බලන්න. මිනිහා කියනවා රටේ මූල්‍ය අර්බුදය විසඳන්න ලංකාවේ බැංකුවල තියෙන සියලු තැන්පතු ආණ්ඩුවට අනාගතේ පවර ගන්න සිදු වෙයිලු. අනිත් පැත්තෙන් කියනවා අපිට සල්ලි මදිනම් අපි සල්ලි අච්චු ගහලා හරි මේ රටේ ආර්ථිකය දියුණු කරනවලු. අනිත් පැත්තෙන් කියනවා අපේ කර්මාන්ත ආයතන රාජ්‍ය ආයතන පවත්වගෙන යන්න බැරි නම් ඒවා විකුණලා දාලා සල්ලි කරනවලු. ඔන්න ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්තිය. මම එකක් කියන්න කැමති. මේගොල්ලෝ දකින හීන. හැබැයි එකක් තියෙනවා. මෙහෙම අය පිළිබඳව ජනතාව හොඳට තක්සේරු කරන්න ඕනේ. අපේ ඉතිහාසයේ මතකයි නේද නමුන්නාසලට? ලාල් කාන්ත කරපු ප්‍රකාශයත් එක්ක බලන්න. කවුද මේ ලාල් කාන්ත කියලා කියන්නේ? ලාල් කාන්ත කියලා කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ ප්‍රධානිය. ලාල් කාන්ත ඊයේ පෙරේද කියනවා ඒගොල්ලන්ගේ ආණ්ඩුවක් යටතේ රටේ නීති අධිකරණය ක්‍රියාත්මක කිරීමේ බලය ගමේ සහෝදරවරුන්ට දෙනවලු. අනේ මට නම් මතක් වුණේ මේක කියපු ගමන් වෙන මොකුත් නෙවෙයි, 88-89 කාලේ අපේ මහජනතාවට කරපු හිරිහර. කී දහහක් මරලා දැම්මද අපේ පාක්ෂිකයන්, අපේ නායකයන්, දේශපාලන පක්ෂවල නායකයන්, හාමුදුරුවරු.